අපි කෙදරදි වතුරවිදුරුවකට සීහි හැඳ කීපයක් එකතු කරලා කලවක් කරපුවාම අපි ලැබෙන සීනිද්‍රාවනය. මේ සීනිද්‍රාවනේ තැනින් තැන බිදු කීපයක් අරගෙන් රස බැලුවොත් හැම තැනම එකම සීන් රහහි නේද පිවිතරක් නෙමේ. සීනිද්‍රාවනේ එක එක බිදුවල පාට සුවඳ වගේ අපිට දැනෙන එම දැත්තම් පෙනෙන ලක්ෂණ ඒ ඇන බෞතික ලක්‍ෂණ සමාන වෙනෝ. අ ඒවගේ මිශ්‍රනණ අපි සමජාය මිශ්‍රණ කෙලා හඳුන්වන. ෑම රසකරන ලුුණුද්‍රාවණයක් අපි බොන තේකෝප්පයක් මෙන මේවගේ මිත්‍රණ සමජාති මිශ්්‍රණය කර දැංවට තේරන. අපි මේ කතාගන්න සමජාතී මිශ්‍රණ, ප්‍රධාන සංගටක දෙකගින් තම හැදෙන්න්නේ. ඒ සංගටක අපි හඳුන්වන්නේ ද්‍රාවකේ හා ද්‍රාව්‍ය විදියට. මේ ද්‍රාවකය කියල කියන්නේ මිශ්්‍රණයකට අපි වැඩිපුර පාවිච්චි කරන සංගටකේ. ද්‍රවය කියල කියන්නේ අපි මිශ්‍රණයකට අඩුවෙන් පාච්ි කරන සංගටකේ. ඕලට දැන්තේනු අනේ ද සමජාති මිට්‍රනල් ද්‍රාවකයයි ද්‍රාවියයි වෙන් කරලා හඳුනාගන්න බෑ කියලා ඒකයන්නේ මිශ්්‍රණය සංගටක සමානව පෙතිර ලති නෝ. තවත් විදිකට කියනවා නම් මිත්‍රණය සංයුතිය හැමතැම එක සමානයි හරි අපි දැන්කතාකරම් මිත්‍රණවල අනික්ගාකාරය ගැන එකයන්නේ විෂමජාති මිශ්්‍රණ අපි බොන සුපකෝප්යක් විෂමජාති මි්්‍රණයක් කියල ඕල කොයි මොහතක ර හිතුව. සුපකෝප්ය එකින් වෙනස් තැන්වලින් හැඳිකීපයක් බිවොත් ඒ ඒ හැන්දේ රස වෙනස් නේද. ඒ වගේම ඒඒ හැඳිමද තිබුණු එළවලු ජාති ඒවගේ පාට අන්නේ වගේ බෞතික ලක්ෂණයක් එකනෙකට වෙනස් නේද. අන්නේ වගේ බෞතික ලක්ෂණ එකනකට වෙනස් මිශ්‍රණ අපි විශෂම ජාතිය මිශ්‍රණ කෙළ හඳුන්නනවා රටහුණු කෑල්ලක් ජලදයකරු පම ලැබෙන මිශ්‍රණයක් ඒවගේම පොල්තෙල්ට ිසකතුර ා ලැබි මිශ්‍රණ. ෂමජාති මි්‍රණනවට උදහන් දිරිදක්නුව. තවත්විදිියකට කියනවා නම් සංගටක වෙනම හඳුනාගත හැකි මිශ්්‍රණයේ කුඩා කොටස් සලකා බැලුවෝොත්, සංගටක ඒකාරව පැතිරී නැතිමිශ්‍රන, විෂමජාතී මිශ්්‍රණ එකළ හඳුනනවා. ඒ කියන්නේ විෂම ජාතිී මිශ්්‍රණනවල සංයුතිය විවිධ තැන්වල එකිනකට වෙනස් වෙනවා. අපි ඔවට ඇති හැමැදේම්. ඒකයන්නේ පධාර්තයේ හැදල තියෙන්නේ ගණ ද්‍රවවායවලින් කියලා අපි දන්නවනි එහෙමනම් මේ ගණ ද්‍රවවායු එකතුල හැදිලතින මිශ්‍රණ ගන කතා කරන්නයි මේ සුදාරනු. අපි බලමේ මොනවාද කියලා. ගණ ගනමිශ්‍රණ, ගණ ද්‍රවමිශ්‍රණ, ගණවායුමිශ්‍රණ, ද්‍රවමිත්‍රණ, ද්‍රවවායු මිශ්‍රණ, වායුවායු මිශ්්‍රණ. රි අපි මුලින්ම කතා කරමු ද්‍රව ද්‍රව මිශ්්‍රණ ගැන. ජලයේ දිය කළ මධ්‍යසාර එහමන් ඇත්තම් ඕඩි කොන්. දියරකිරි පොල් කිරි සලාද ක්‍රීම් වගේවා අපිට ද්‍රව ද්‍රව මිශ්්‍රණවලට උදාහර විදියට දක්න්න පුළුවන්. මේ ද්‍රව ද්‍රව මිශ්්‍රණ ගැන හොඳින් හිතුවෝත් ඒ මි සමජාතිය මිශ්්‍රණ ඒවගේ විෂම ජාතිය මිශ්්‍රණ කලා බෙදන්න පුළුවන් නේද. පොල් කිරි සලාද ක්‍රීම් වගේ දේවල් ටිකවෙලාවක් තිබ්බාම සංගටවලට වෙන්වෙන දැකලා තියෙනවාද ඒ කියන්නේ මිශ්්‍රණයේ සංගටක ඒකාකාරය පැතිරී නැහැකියෙනක. පොල්කිරි සහ සලාද ක්‍රීම් වර්ග විෂම ජාතිී මිශ්්‍රණහින්ද තමයි පාවිච්චයට පෙර හොඳින් සොලවන්න කියන්නේ අපි මීළඟටගතා කරමු ගන්න ද්‍රව මිශ්‍රණ ගැන. මේ ගැනනම් ආලා හොඳින්ම දන්නවා. ගණසංගටක ද්‍රවේක දිය කරලා හදාගන්න මිශ්්‍රණ තමයි ගණ ද්‍රව මිශ්්‍රන් කියයන්. සීනිද්‍රාවන ලොනුද්‍රාවන පළතුරු බීම එමනැත්තම් කෝඩියල් වර්ග ජෙලිවර්ග වගේ දේවල් ගණ ද්‍රවමිශ්්‍රණවලට උදාහර විදියට දක්වන්න පුළුවන්. ගණ ද්‍රවමිශ්‍රණවල විිෂම ජාති මිශ්‍රණ හඳුනාගන්න ලේසී නේද. මතකද. ියල්බීම එකක් බොන්න වෙලාගේයාාම ගන ද්‍රව ස්තර දෙකකට වෙන්වෙනවා කියලා. අන්න ඒ නිසා අපි සංගටක සමානව විසිරෙන්න්න දවුල්බීම එක බොන්න කලින් හොඳින් මිෂත්්‍ර කරනවා මතක් කරන්න බේබ්බෝතලේ පාවිච්චරරි පෙරයි හොඳින් හොළවන්න කියන්නේ ඒව තුළ තියෙන සංගටක වෙන් වෙලා තියෙන නිසයි. ඔයාලට ද්‍රව වායු මිෂ්්‍රන මතක්කනවද. ගංගා ඇලදුලවල තියෙන ස්වභාවික ජලය ද්‍රවවාය මිශ්්‍රණයක්කය වාල මහොකටවත් හිදුවද. ජලජජීවීන් ශ්‍රසනය සඳහා ඔක්සිජන් ලබා ගන්නේ ජලයේ දීව ඇති ඔක්සිජන් ම ගින්නේද. සෝඩවර්ග චිංජබියර් ද්‍රවවායු මිට්‍රන්වලට උදාහරණ වෙනවා. ස්වභාවික ජලය වසනලද චිංජබියර් බෝතල් සමජාතිය ද්‍රවවායු මිශ්‍රණ. ඒ කියන්නේ වාතේ සමානාකාරෝ මිශ්්‍රණය විසිරලා තියෙනවා. බලන්න මේ සෝඩ බෝත්ලේ ඇරි හම්මොකද වෙන්න කියලා වාතපුුපුලු උඩට එනවනේද. දැන් බෝතලය ඇතුළේ වාතය සමාන විසිරලා නැහැනේද. එහෙනම් මේ අවස්ථාවේද මේ ද්‍රව වායු මි්්‍රණය විශ්ම ජාතිය මිශ්‍රනයක්ක් බවට පත්වෙන. ඟට අපි බලමුූ වායු වායු මිශ්්‍රණ ගැන සමජාතියේ වායු වායු මිශ්‍රණයකට හොඳමුදාහරණය තමයි අපේ වායුගෝලය වායුන්ගේ නියම සංයුතිය වයුගෝලයේ තියෙනවනේද වයුගෝලය හැදල තියෙන්නේ නයිට්‍රජන් ඔක්සිජන් හියිට්‍රජන් කාර්බන් ඩක්සයි් වගේ වායු මිශ්්‍රණයන්ගේ නේද ගන්නවායු මිශ්‍රන ගැන හිතල බලන්න අපේ පරිසරයි දූෂණය කරන වාහන දුම් ගණවායු මිශ්්‍රණනේද. කලුපාටට පිටවන කාබන් කුඩු සහිත දුම ගන්න වායු මිශ්්‍රණයක්. ඒ වගේම ගින්නකදී ඉහලනගිෙන දුම් ගන වාය මිශ්්‍රණලට තවත් උදාහරණය. හරි මීළගටකතා කරමු ගණ ගණ මිශ්‍රණ ගැන. ගණ ගන මිශ්්‍රණ හඳුනා ගන්න ලේසී නේද. පස්? ගඩල් කොක්‍රීට් පළතුරු සලාද ගරොටි පිට්ටු ගණගණ මිශ්්‍රණලට දාහර වෙනවා. මිස්්ට්‍රලෝහ ඒ කියන්නේ පිත්තල රත්තරන් කරාමු වානේ ගණගණ මිශ්්‍රුනට තවත් උදාහරණ. ඒවා ගණ ගන මිශ්්‍රණ කියන්නේ පිත්තල හැදිල තියෙන්නේ තඹ සහ තුත්තනාගම් එකතු වෙලා. රත්තරන් කරාභ හැදිල තියෙන්නේ රත්තරං සහ තඹ එකතු වෙලා වානය හැදිල තියෙන්නේ යකඩ සහ කාබන එකතු වෙලා හරි දැන්වාලට නිශත්‍රණ ගැන පැහැදිලි අවබෝධයක් ලැබුරණේද ගන්න ද්‍රව වායු හදන්න මිශත්‍රණවර්ග බොහෝමයක් ඕලට දකින්න හම්බෙයි ඒව හඳුරාගන්න උත්සහ කරන්න ඒ වගේම ඒ මිශ්්‍රණ විෂම ජාතිය මිශ්‍රණද සමජාතිය මිශ්්‍රණද කියලා හොයල බලන්න මේ සමජාතිය මිශ්්‍රණ අපි ව්‍යවාහාරයේදි ද්‍රාමණි කෙලා හඳුන්නනවා හරියට සීනි ද්‍රාවණ වගේ අපි මේ ද්‍රාවන ගැන වැඩිවිස්තර තවත් පීඩියකින් ඕලට ගෙනෙන්ට බලාපොරොත්ත නවා එතෙක් සමුගන්න